සුබ දවසක් දරුවනේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අටවසරේ පරිගණක තාක්ෂණය නැත්නම් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂයේ අටවසරේ මොන වගේ පාඩම් ටිකක්ද අපිට මූලිකව ආවරණය වෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේක කතා කරන්න කලින් මම කියන්නම්, දැන් මේක අපේ සිංහල මාධ්‍ය පන්තියට එකතු වෙන දරුවන්ට අපි සිංහල මාධ්‍යෙන් තමයි සියලුම විස්තර කිරීම කරන්නේ. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඉංග්‍රීසි මාධ්‍ය දේශන වලට සහභාගී වෙන්න ඔබ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට සහභාගී වෙන්න ඕන. ඒ වගේම 2000 මේ ඔබ කරන අවුරුද්ද අනුව 2020 හෝ 21 හෝ ඒ කරන අවුරුද්ද අනුව හරිම ට්‍රේඩ් එක තෝරගන්න. ඉතින් එහෙමනම් දැන් අපි මේ පටන් ගන්න යන්නේ අටවසර පාඩම් මාලාවේ පළමු වෙන පාඩම. ඉතින් මේකෙදි මම මූලික වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ හඳුන්වා දීමක් විෂය. හඳුන්වා දීමක් වගේම ඊට පස්සේ අපි සංඛ්‍යා පද්ධති ගැනත් පොඩ්ඩක් බලමු, දලා අදහසක් ගන්න බලමු ඒ සංඛ්‍යා පද්ධති අපිට අවශ්‍ය වෙන්නේ කියලා. හරි, පටුන දිහා බැලුවම මුලින්ම තියෙන සංඛ්‍යා පද්ධති. ඉතින් සංඛ්‍යා පද්ධතියක් අපිට ඇයි සංඛ්‍යා පද්ධති පාක්මේ අවශ්‍ය වෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරන්න තියලා අපි බලමු පටුනේ ඊළඟට අපිට දීලා තියෙන මොනවාද කියලා. මෙහෙම පද්ධති භාවිතයෙන් පරිගණකයක් විඤ්ඤාස කිරීම සහ සිටුවම් කිරීම. ඉතින් මෙහෙම පද්ධති ගැන අපි මීට කලින් වසරවලදී කතා කරා, ග්‍රේඩ් 7 වලදී 6 වලදී අපි කතා කරා. ඉතින් මෙතනදී මෙහෙම පද්ධති භාවිතයෙන් පරිගණකයක් විඤ්ඤාස කිරීම සහ සිටුවම් කිරීම කියන එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරලා තියෙනවා. ඒ වගේම වර්ඩ් ප්‍රොසෙසින් වල මූලික සංකල්ප අපි කතා කරා, වදන්සකසීමේ මූලික සංකල්ප අපි කතා කරා 6-7 ශ්‍රේණි වලදී. ඉතින් 8 ශ්‍රේණියට ආවම වදන්සකසුමේ වගේම තියෙනවා. හැබැයි එතන තියෙන්නේ අර 6-7 ශ්‍රේණි වලට වැඩිය වැඩිපුර දෙයක් තමයි 8 ශ්‍රේණියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ක්‍රමලේක ගොඩනැගීම ප්‍රෝග්‍රෑමින්. ඉතින් මේකත් අපි කතා කරා 6 වසරේදී මූලික සංකල්ප. ඒ වගේම 7 වසරේදී අපි කතා කරනවා කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියන එක. ඉතින් 8 වසරේදී තවත් ඒකෙත් ඊළඟ පියවර කොහොමද ටිකක් ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියන එක 8 වසරේදී අපි කතා කරනවා. ඊළඟට භෞතික ආගන්නය සඳහා මෘදුකාංග භාවිතය කියන පාඩම 5 වෙනි පාඩම අපි බලමු මොනවාද ඒක ඉස්සරහට කතා කරන්න කියලා. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරම හැම පොතකම අන්තිම පාඩම අන්තර්ජාලය. ඉතින් මේකෙදිත් අන්තර්ජාලයේ තවත් භාවිතයන් 8 වසරෙදි හඳුන්වලා දෙනවා. ඉතින් විස්තරාත්මකව බලන්න ගියොත් සංඛ්‍යා පද්ධතිය යටතේ 10 පාදයේ සංඛ්‍යා, ඒ වගේම පරිගණකයට අනන්‍යව පරිගණකයේ බොහෝම මුල සිටම අද දක්වාම භාවිතාවන මේ දෙකේ පාදයේ ද්විමීය සංඛ්‍යා, ෂඩ් දශමක සහ දශමක සංඛ්‍යා ගැන කතා කරනවා. නැත්තම් පාදයේ විදිහට කිව්වොත් දෙකේ පාදයේ සංඛ්‍යා, 10 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා සහ 16 පාදයේ සංඛ්‍යා. පරිගණක භාවිතා කරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා කියන එක අපි අඳුනගත්තා මුල් වසරවලදී අඳුනගත්තා. නැත්තම් ආපහු චූටි මතක් කිරීමක් කරන්න, ඒ ඕගොල්ලෝ 6 වසර 7 වසර දේවල් අපි හිතමු දන්නේ නැහැ කියලා හිතලා මම පොඩි මතක් කිරීමක් කරන්න. අපි ගත්තොත් මේ තියෙන්නේ පවර් බටන් එක. පරිගණකයක් ඔන් ඔෆ් කරන්න අපි පාවිච්චි කරන. ඉතින් බටන් එකේම බලන්න ඔයාලට මේ 1 0 කියන එක තියෙනවා. එක සහ බිංදු. ඔන් එකේ ඕෆ් එකේ ඉඳන්ම එක බිංදු. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ස්ටේටස් දෙකක්, අවස්ථා දෙකක්. එක කියන්නේ ඔන් කිරීම, බිංදුව කියන්නේ ඕෆ් කිරීම විදිහට අවස්ථා දෙකක් තමයි මෙතනින් පෙන්නුම් කෙරෙන්නේ. ඉතින් මෙතනින් එහාට ගිහිල්ලා අපි ගමුකෝ මෙන්න මේ වගේ එකක්. මේ තියෙන්නේ අර මූණක් වගේ නේද, හිනා වෙලා ඉන්න මූණක් වගේ. හැබැයි මේකේ නිරූපණය ගත්තම අපි ඇත්තටම මේ චිත්‍රයක් ගත්තොත් නැත්නම් ග්‍රැෆික් එකක් ගත්තොත් මොනවද තියෙන්නේ කියලා ඒක තවදුරටත් විශ්ලේෂණය කරලා බැලුවොත් මේ දෙවන ඉමේජ් එකේ පෙන්නවා වගේ එතන තියෙන්නේ බිංදුව සහ එක. අපි හිතමු එකෙන් බල්බ්ස් මේ බිඳුවෙන් සහ එකෙන් බල්බ්ස් වල ස්ටේටස් තත්ත්වය නිරූපණය වෙනවා කියලා. එහෙමනම් එකෙන් මේ බල්බ් පත් වෙනවා කියලා ගමු අපි, බිඳුවෙන් ඕෆ් වෙනවා කියලා ගමු. ඈත තියෙන LED බෝඩ් එකක මේ එකෙන් මේ බල්බ්ස් පත් වෙනවා නම්, බිඳුවෙන් මේ බල්බ්ස් නිවෙනවා නම්,
අපි ඈතින් නම් බලද්දී අපිට පේන්නේ මූණක් නේද? කටක් සහ ඇස් දෙකක් සහිත hina වෙන මූණක් තමයි පේන්නේ මේ බල්බ් විදියට ගත්තොත්. ඉතින් පරිගණකයේ මූලික තිරයේ මූලික ඒකකය වන පික්සල් එකක් හැසිරෙන්නේ මේ වගේ. සාමාන්‍යයෙන් තිරයක් ගත්තම හරස් අතට පික්සල්ස් 1024 ඒ වගේම 768ක් වගේ ප්‍රමාණයක් උස අතට සාමාන්‍ය 4:3 අනුපාතයට තියෙන තිරයක තියෙනවා. දැන් වයිඩ් ස්ක්‍රීන් මේ වගේ වයිඩ් ස්ක්‍රීන් එකක නම් ඊට වැඩිය වෙනස් වෙන 1280ක් 720ක් වගේ මේ පැත්තට 1280ක් මේ පැත්තට 720ක් වගේ එක අපි එකට කියනවා නම රිසොලියුෂන්. හරස් අතට තියෙන පික්සල් සහ උස අතට තියෙන පික්සල්ස් 1024 වැඩි කිරීම 768 නැත්නම් 1280 වැඩි කිරීම 720 කියන එක අපි කියන ඒ තියෙන මුළු පික්සල් ප්‍රමාණය රිසොලියුෂන් කියලා. ඉතින් ඒ රිසොලියුෂන් එකේ තියෙන පික්සල්ස් වල මේ පික්සල් පාට වෙන විදිහ අනුව තමයි අපිට මේ චිත්‍ර පේන්නේ. ඒ වගේම පාටවල් පේන්නේ. පාටවල් පේන විදිහ අපි ඉදිරි පාඩම් වලදී කතා කරමු. දැන් කළු සුදු පේන විදිහ තමයි මේ මෙතන කතා කරලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන තවත් ඒ වගේ පින්තූරයක් බලන්න. මෙතන තියෙන ඉමේජ් එක අනුව මෙතන බයිනරි රටාව බලන්න දෙකේ පාදයේ සංඛ්‍යා රටාව. මෙතන මේ දෙකට 1/2ක් මේ දෙකට 1/2ක් මෙතන 1/4ක්. J අකුර 1/4යි පල්ලහැට 1/3යි මේ පැත්තට 1/3යි. ඉතින් ඔය වගේ තමයි තිරයේ ස්ක්‍රීන් එකේ නැත්නම් මොනිටර් එකේ අපිට පේන අකුරු සහ චිත්‍ර පේන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ සවුන්ඩ්ස් බැලුවම ශබ්ද තරංග බැලුවම බලන්න මේ මේ තියෙන්නේ අපේ සාමාන්‍ය ඇනලොග් තරංගයක් නැත්නම් අපිට ඇහෙන ශබ්ද තරංගයක්. මේ දෙවෙනි එකේදී මේ ඇනලොග් තරංගයේ සමාන කාලාර්ථ වලට බෙදලා තියෙනවා. තුන්වෙනි එකේදී ඒ එක එක කාලාර්ථයේදී තියෙන අගයන් අරන් තියෙනවා. මෙතනදී 4 දැන් මේක අපි ගමුකු ප්‍රස්ථාර කොලයක් කියලා. එහෙමනම් මෙතනදී 4, මෙතනදී 6, මෙතනදී 5, 3, 1, 1, 2 වගේ අගයන් අරන් තියෙනවා. මේ මගයන් ගත්තට පස්සේ ඊට පස්සේ අගයන් බයිනරි වලින් දීලා තියෙනවා. 4 කියන්නේ 1 බිංදුව බිංදුව. 6 කියන්නේ 1 1 බිංදුව. 5 කියන්නේ 1 බිංදුව 1. 3 කියන්නේ බිංදුව 1 1. එක කියන්නේ බිංදු බිංදු එක අපෝ බිංදු බිංදු එක සහ බිංදු එක බිංදු විදිහට ලියලා අපි මේ තරංගයේ යවුවම අපිට හම් වෙන්නේ බයිනරි දෙකේ පාදයේ සංඛ්‍යාවලින් නිරූපණය කරපු තරංගයක්. මේක යවන්න ලේසියි. අපිට තියෙනවා නම් බල්බ් එකක් අපිට පුළුවන් ඔන් ඕෆ් ඕෆ් ඔන් ඔන් ඕෆ් ඔන් ඕෆ් ඔන් ඕෆ් විදිහට යවන්න. ඒ වගේම අපි හිතමු මේක CD එකට රයිට් කරනවා කියලා. CD එකට බර්න් කරනවා. එහෙමනම් CD එක අපි හිතමු ලේසර් බල්බ් එකක් පත්තු කරනවා නම් මේ ලේසර් බල්බ් එකේ හින්දා CD එකේ තියෙන ඇලුමිනියම් හෝ ප්ලැටිනම් ඒ ලේයර් එක පිච්චෙනවා. ඉතින් බල්බ් එක පත්තු වෙනකොට ඔන්න ලේයර් එක පිච්චෙනවා. බල්බ් එක නිවෙනකොට ලේයර් එක පිච්චෙන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙනකොට අර ඇලුමිනියම් ලේයර් එක පිච්චෙනවා. බල්බ් එක නිවෙනකොට ඒ ඇලුමිනියම් ලේයර් එක පිච්චෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ CD එකක් බර්න් කරන්න පුළුවන් අපිට ලේසියි. ඒ වගේම hard disk එකක් අපිට මේ signal එක තැම්පත් කරනවා නම් අපිට මේ 1 කියන එක කියන්න පුළුවන් north south එකක්. magnetic particle එකක් විදිහට ගත්තොත් අපි දිශාව අනුව ගමු කොහොම? 1 කියන්නේ north south. 0 කියන්නේ south north. south north. north south north south. ඒ විදිහට චුම්බකිත නැත්නම් magnetic particles නැත්නම් චුම්බකිත ඒකක වලින් පෙන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ බයිනරි දෙකේ පාදයේ සංඛ්‍යාවලින් නිරූපණය කිරීම ඉතා පහසුයි යන්ත්‍රවලට. හැබැයි අපිට ඒක පොඩ්ඩක් අපහසුයි. අපි දැනගන්න ඕන 4 කියනකොට 100 මන් ටක් ගාලා අර හිතලා කිව්වේ. ඒ වගේ ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන. ඉතින් මේ පුරුදු කරන එක තමයි අපි මෙතනදී කරන්නේ. දෙකේ පාදයේ සංඛ්‍යා ඉගෙනගෙන අපි බලන්නේ කොහොමද මේ සංඛ්‍යා පරිවර්තනය සිද්ධ කරන්නේ කියලා. හරි. අපි අපේ නෝට් එකට පොඩ්ඩක් ආපහු ඉතින් සංඛ්‍යා පද්ධති ගැන මූලිකව කතා කළා. ඒතර සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාවය. හරි මම කිව්වා වගේ මේ අපි දෙන ඕනම දෙයක් text, numbers, images මේ සියලුම දේවල් පරිගණකයේ නිරූපණය කරන්නේ කොහොමද? දෙකේ පාදයේ සංඛ්‍යාවලින්. ඉතින් මේ දෙකේ පාදයේ සංඛ්‍යා දිග වැඩි හින්දා මෙවෙන් ලියද්දී අර දෙක ලියනකොට 110 කියලා ලියන්නේ. හතර ලියනකොට 100. ඩිජිට් තුනක් යනවා. ඉලක්කම් තුනක් යනවා. ඒක දිග වැඩි හින්දා ඒක කෙටියෙන් දක්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලේසියෙන්ම මේ දෙකේ පාදයේ සංඛ්‍යා 8 පාදයට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම දෙකේ පාදයේ සංඛ්‍යා 16 පාදයේ සංඛ්‍යාවලට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම කළා කෙටියෙන් මේක පෙන්වන්න පුළුවන්.
අපි ඉගෙන ගනිමු කොහොමද ඒක කරන්න කියලා ඉස්සරහට. ඉතින් ඒ හින්ද තමයි පරිගණක 2 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා පාවිච්චි කරන්නේ. හැබැයි අපේ භාවිතයට අපිට ඕන 10 පාදයේ සංඛ්‍යාවලි. ඒ හින්ද අපිට ඉගෙන ගන්න වෙනවා 10 පාදයේ සංඛ්‍යා කොහොමද පරිගණකයට තේරෙන විදිහට 2 පාදයට පරිවර්තනය කරන්න කියලා. ඒ වගේම අපිට ඉගෙන ගන්න වෙනවා කොහොමද පරිගණකයට තේරෙන 2 පාදයේ සංඛ්‍යා අපි 10 පාදයේ සංඛ්‍යාව වලට පරිවර්තනය කරන්නේ කියලා. ඔය ටික අපිට ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනින් චුට්ටක් ඉස්සරහට ගියාම සංඛ්‍යා පද්ධති ඉගෙනගෙන ඉවර වුණාම ඔන්න අපිට කියනවා හරි දැන් ඔයාලා සංඛ්‍යා පද්ධති ඉගෙනගෙන ඉවරයි. එහෙමනම් ඊළඟට ඉගෙන ගන්න කියලා කියනවා මේ කොහොමද මෙහෙයුම් පද්ධතියක් භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කරන්නේ. ඒ වගේම සිටුවම් කිරීමේ කියන්නේ පරිගණකයක මූලික දේවල් සෙටින්ස් වෙනස් කරන එක. හරි ආකෘති කරන ෆෝමැට් සෙටින්ස් සෙටින්ස් වෙනස් කරන්නේ කොහොමද? ඒ වගේම මොන කොහොමද මේ ගොඩාංග වල නැත්නම් හાર્ඩ්වෙයාර් වල තියෙන එරර්ස් හදන්නේ? ඒවා විසඳන්නේ කොහොමද? يعني කම්පියුටර් එක කැඩුනම අපි කොහොමද තනියෙන් හදාගන්නේ? අපි කොහොමද ඒ සම්බන්ධව කටයුතු කරන්න කියන එක තමයි මෙතෙන්දි තියෙන්නේ. සෙටින්ස් වෙනස් කරගන්න ඒ වගේ ගොඩාක් දේවල් අපි මෙතෙන්දි ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම අපි ඉගෙන ගන්නවා මේ හાર્ඩ්වෙයාර් රොඩාංග සහ රොඩාංග වල දෝෂ පිළිබඳව. ඉතින් ඊළඟ පාඩමේදී අපි කතා කරන්නේ පොඩ්ඩක් ඉස්සරහට යන්න අපි ඊළඟ පාඩමේදී අපි වදන් සැකසීම. වදන් සැකසීම ගැන කතා කරද්දී දැන් අර කලින් තිබ්බ ඒවා නෙවෙයි. දැන් මීට එහාට ගිහිල්ලා අපි කතා කරනවා මේ වදන් සැකසීම දුකාංගයක තවත් තියෙන මොකද වදන් සැකසීම කියන එක අපි 6 දී ගෙන ගත්තා, 7 දී ගෙන ගත්තා. දැන් 8 දීත් අපිට තියෙනවා මේකේ තව ඉගෙන ගන්න දේවල්. හරි. ඉතින් වදන් සැකසීමෙන් පස්සේ මෙන්න අපිට තියෙනවා ප්‍රෝග්‍රෑමින්. ප්‍රෝග්‍රෑමින් කරද්දී අපි කලින් ඉගෙන ගත්තා ස්ට්‍රැච් ගැන. ඉතින් ස්ට්‍රැච් ගැන 7 දී තිබ්බට 7 දී එක මට්ටමකට තිබ්බට ඔන්න 8ට එනකොට ඊට වැඩි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා ස්ට්‍රැච් වලින් කොහොමද අලුත් අලුත් දේවල් කරන්න කියලා. ඉතින් ස්ට්‍රැච් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තට පස්සේ පුතේ ඔයගොල්ලන්ට තියෙනවා තාර්කික ద్వාර ගැන ඉගෙන ගන්න. තාර්කික ద్వාරය ඒවා වැඩ කරන විදිය ඒව ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා ඔයගොල්ලෝ ලෙවල් ICT එහෙම කරන්න හිතන් ඉන්නවනම්, ඒ ලෙවල් ICT කරන්න හිතන් ඉන්නවනම් ඒකට අවශ්‍ය මූලික දැනුම මේ පාඩමෙන් හැදෙනවා. අවසානයේට අපි ඉගෙන ගන්නවා අන්තර්ජාලය පිළිබඳව web browsers, සෙවුම් යන්ත්‍ර, search engines ඒ වගේ දේවල් ගැන, ඒ වගේම web අඩවි නිර්මාණය සහ සංවර්ධනය ගැන. කොහොමද web අඩවියක් host කරන්නේ? ඒ දේවල් ගැන අපි ඉගෙන ගන්නවා. හැබැයි අපි මීට කලිනුත් මම කිව්වා 7 වසරෙදිත් අපි මේ ටික ඉගෙන ගන්නවා කියලා. ඉතින් එහාට ගියලා තවත් අලුත් දේවල් ඉගෙන ගන්න එක තමයි 8 වසරෙදි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා දුලා පුතාලට පැහැදිලි ඇති කියලා අපි මොනවද කරන්න යන්නේ කියලා 8 වසර විෂය නිර්දේශය යටතේ. ඉතින් මේකෙදී උගලට තියෙනවා ප්‍රායෝගික ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒ වගේම ගොඩක්ම තියෙන ප්‍රැක්ටිකල්ස් ඇත්තටම 8 වසරෙදී. ඒ වගේම සිද්ධාන්ත සහ ගණන් ටිකක් ඉගෙන ගන්න, ලොජික් ගේට්ස් වලින් පොඩි පොඩි ලොජික් සර්කිට්ස් හදන විදිහ ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේකෙන් ඉස්සරහට ගියාම මේ ලොජික් සර්කිට් පාවිච්චි කරලා ඊළඟට කොහොමද IoT device හදන්නේ, මයික්‍රෝබිට් වගේ දේවල් කොහොමද පාවිච්චි කරන්නේ කියන එකත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා. ඒක අපි 9 වසරට කාල තියන්නත් පුළුවන්. හැබැයි මෙතනින් අපිට ආරම්භයක් ගන්නත් පුළුවන්. පුංචි පුංචි සර්කිට් equipment, ලොජික් ගේට් පාවිච්චි වෙන දේවල්, ලොජික් ගේට් වල තියෙන ලොජික්ස් අරගෙන කොහොමද ඒව සර්කිට් වල ඉම්ප්ලිමන්ට් කරන්නේ කියන එකත් මෙතනදී අපි ඉගෙන ගන්නවා. ඉතින් ඔය ටික තමයි මූලිකව පුතේ මේ පාඩම් වලදී අපි ඉගෙන ගන්න. ඉතින් අද අපේ වීඩියෝ එකේදී අද අපේ දැන් මේක මම YouTube ප්‍රීමියරින් වීඩියෝ එකක් විදිහට නේ දාන්නේ. ඉතින් ඒ වුණාට අපිට ගණන් හදන්න තියෙනවනේ. ඉතින් ගණන් හදන්න තියෙන හින්දා මේ ප්‍රීමියරින් වීඩියෝ එකට වඩා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ක්ලාස් එකේදී. අපේ ක්ලාස් එකේදී මේ අපි කතා කරන ටියුට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට මේ අවශ්‍ය නෝට් එක දීලා තියෙනවා. ඔයගොල්ලන්ටත් පුළුවන් සටහනක්, කෙටි සටහනක් හදාගන්න. මේක ඇත්තටම කෙටි සටහනක්. ඉතින් මම මූලික පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ අපි යමු
ටියුට් එක කරන එකට. ඉතින් සාමාන්‍යයෙන් අපේ ඉස්සලම්මට කියන්න ඕන මේ සංඛ්‍යා පද්ධතියක් ගත්තම 10 පාදයේ සංඛ්‍යා. 10 පාදයේ සංඛ්‍යා නැත්නම් ඩෙසිමල් නම්බර් සිස්ටම් වල පාදයේ වෙන්නේ 10. පාදයේ 10 වුණාට 10 පාදයේ සංඛ්‍යාවේ 10 නෑ මේ බලන්න. පටන් ගන්න බිඳුවෙන් 9න් අවසන් වෙනවා. ඒවා තමයි ඩිජිට්ස්. ඒ කියන්නේ අනන්‍ය වූ අගයන්, අනන්‍ය වූ අගයන් සුවිශේෂී නේද? බිඳුව බිඳුවට වැඩිය එක වෙනස්, එකට වැඩිය දෙක වෙනස් විදිහට මේ සංකේතය වෙනස් වෙනවා. වෙනස් සංකේත 10ක් පාවිච්චි කරනවා. බිඳුවත් ඇතුළත්ව 9 දක්වා වෙනස් සංකේත 10ක් පාවිච්චි කරනවා 10 පාද. ඒ වගේම මේකේ සීමාව කොච්චරද කියලා බැලුවොත් පටන් ගන්න බිඳුවෙන් වගේම අවසන් වෙන්නේ 10 අඩු කිරීමකින් නේද? 10 අඩු කිරීම එක කියන්නේ 9. බේස් කියන්නේ 10. පාදේනි පාදේ අඩු කිරීම එක කියන්නේ 9. බිඳුවෙන් පටන්ගෙන 9න් අවසන් කරයි. ඉතින් උදාහරණයකුත් දීලා තියෙනවා. ඕගලන්ට ගණක රාමුව මතක නම් පුතේ, ගණක රාමුවේ මෙන්න මෙතන දශම සංඛ්‍යාවත් එක්කම තියෙන්නේ කීයද? මේ දෙක කියන්නේ කීයේ ගොඩවල්ද? එකේ ගොඩවල්. හරි. එකේ ගොඩවල් කියන එක තවත් විදිහකට අපිට ලියන්න පුළුවන්. 10 බිඳුවෙනි බලයේ ගොඩවල් කියලා. සමහරට ගණන් වල ඔයගොල්ලෝ මේක ඉගෙනගෙනත් ඇති. එහෙම නැත්නම් අපි මෙතනදී ඉගෙන ගනිමු. එක එකේ ගොඩවල් කියලා කියන්නේ පාදයේ බිඳුවෙනි බලය. පාදයේ 10යි 10ේ බිඳුවෙනි බලය. හරි. පාදයේ 10 හිඳ 10ේ බිඳුවෙනි බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඉතින් මේ තියෙන්නේ එකේ ගොඩවල්. එකේ ගොඩවල් වලින් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. හරි. ඉතින් චුට්ටක් ඉස්සරහට ගියම 3. 3 කියන්නේ පාදයේ 1 වෙනි බලය. නැත්නම් 10ේ 1 වෙනි බලය. ඒ කියන්නේ 10 ඒවා 1ක්. කියන්නේ 10යි. 10 ඒවා 3ක් තියෙනවා. 10 ඒවා 3ක් කියන්නේ 30යි. එතන මෙතන 2ක් තිබ්බ, 1 ඒවා 2ක්. 10 ඒවා 3ක්. 32ක් දැන් තියෙනවා. 10 ඒවා 3ක් 30යි. 1 ඒවා 2ක් 2යි. 30යි 2යි 32යි. හරි. ඊළඟට මේ 8. 8 කියන්නේ මේ ඉස්සරහට යන යන බලය මොකද වෙන්නේ? බිඳුවෙන් පටන් ගන්නවා, 1 වෙනවා, 2 වෙනවා. ආ, එකකින් වැඩි වෙලා. එකකින් 10 2 කියන්නේ 10 වැඩි කිරීම 10. 10 වැඩි කිරීම 10 කියන්නේ 100. 100 ගොඩවල් කීයක් තියෙනවද? 100 ගොඩවල් 8ක් තියෙනවා. 100 ගොඩවල් 8ක් කියන්නේ 800යි. හරි. ඊළඟට තව එකක් වැඩි වෙනවා. 10 3 වෙනි බලය. එතන මේ 7 කියන්නේ 10 3 වෙනි බලය ගොඩවල්. නැත්නම් අපිට ලියන්න බෑ 1.3ක්. මෙතන 10 2 කියන්නේ 1.2ක්. 10 1 කියන්නේ 1.1ක්. 10 බිඳුව කියන්නේ 1ක්. එහෙම මතක තියාගන්න පුළුවන්. 10 බිඳුව කියන්නේ 1.1ක්. 10 1 කියන්නේ 1.1ක්. 10 2 කියන්නේ 1.2ක්. 10 3 කියන්නේ 1.4ක්. අපිට එහෙම මතක තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1 ගොඩවල්, 10 1 කියන්නේ 10 ගොඩවල්, 10 වැඩි කිරීම 10 ගොඩවල්, 100 ගොඩවල්, 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ගොඩවල්. 10 වැඩි කිරීම 10 100යි, 100 වැඩි කිරීම 10 1000යි. 10 ගොඩවල් 7ක් තියෙනවා. 7000යි. 100 ගොඩවල් 8ක් තියෙනවා. 800යි. 3ේ ගොඩවල් 10ක් තියෙනවා. 30යි. 1ේ ගොඩවල් 2ක් තියෙනවා. 2යි. එතකොට අපි කියවන්නේ 7832 කියලා. ඉතින් ඔය වගේම දශම පැත්තට යද්දී මොකද වෙන්නේ පුතේ? මේකේ 3 2 1 බිඳුව දැන් අඩුවේ ගෙන යනවා. 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණ 1 කියන එක අපිට ලියන්න පුළුවන් 10න් එකේ ගොඩවල්. නැත්තම් දශම එකේ ගොඩවල්. ඍණ කියව මේ පැත්තට යන්නේ නේද? දැන් මෙතන 1 තිබ්බ, එකක් තව දශමයක් මෙහෙට ගිහින්. ඊළඟ ඍණ 2 කියන්නේ දශම 2ක් ගිහින්. බිඳුවයි 1යි. ඍණ 3 කියන්නේ බිඳුවයි බිඳුවයි 1යි. නම් 10න් එකේ. 10න් එකයි කියන්නේ බිඳුවයි බිඳුවයි 1යි. 10න් 2යි කියන්නේ බිඳුවයි 1යි. 10න් 1යි sorry 10න් 1යි කියන්නේ බිඳුවයි බිඳුවයි 1යි. 100න් 1යි කියන්නේ බිඳුවයි 1යි. 10න් 1යි කියන්නේ දශම 1යි. ඉතින් මේ පැත්තට යනකොට ඕන දශම 3ක් දශම බිඳුවයි 2ක් දශම බිඳුවයි බිඳුවයි 4ක්. දශම 3ක් දශම බිඳුවයි 2ක් දශම බිඳුවයි බිඳුවයි 4ක් විතර දශම 3යි 2යි 4. අපි 324 එහෙම කියන්නේ නැහැ. දශම 3යි 2යි 4 තමයි හැදින්නේ. දශම 3කුත් දශම බිඳුවයි 2කුත් දශම බිඳුවයි බිඳුවයි 4කුත් එකතු වෙලා දශම 3යි 2යි 4ක් තමයි හැදෙන්නේ. ඉතින් අපි මේක කියවනවා 7832යි
දශම තුනයි දෙකයි හතරයි කියලා. හරි පුතේ අපි දැන් මේ ටික ඉගෙන ගත්තා. අපි ඊළඟට කතා කරමු අනිත් පාද පිළිබඳව. ඒ පිළිබඳ කතා කරන්න අපි අපේ සාමාන්‍ය Zoom class එකට යමු. හරි. ප්‍රීමියර් එකේ වීඩියෝ එක දැන් බලලා ඉවරින් ඉඳලා හැමෝටම පුළුවන් Zoom class එකට join වෙන්න.